අද වෙනකොට සිවර කියන්නේ කිසියම් මාකාරයක යුන්ෆෝර්ම් එකක් විතර උදෙක් ඒක ඇතුළේ ඉන්න මිනිහ අති ශේමතන්හාාවෙන් එගේ ජන ජීරවෙච්ච ිනිහෙ බවට පස්තුලා තියනවමයි කියනක බොෝ සිද්ධි දිහාබැලිපුුවන් පේනවා විශේෂයම මේ ආර්ථිකය සම්පූර්ණයම කුණු වෙලා දඩගහන පනුවගහපු තත්වකට පත්තුලා තියෙනව වගේ මේරට තිබෙන්න්න වූ ආධ්‍යාම්මිකායතන එකන් පංසල් පල්ලි කෝවිල් මේ සියල්ල මත්තු වනාස වෙලා තියෙනවා මේවැ ඉන්න හාමුදුරුවරු පූජකයෝ පූසාරයෝ තක් තනි කර තක්කඩි බවට පත්තු වෙලා තිබෙන මොග ප්‍රධාන අරමන තමන්ගේ බඩගෝස්තරයත් තමන්ගේ පරම්පරාවේ හැත්තත් නඩත්තුකරීම කියනක පෞගේ කාලි අපි දැක්කා. ඔබට මතකද සෝම හාමුදුරන්ගේ මිනිිය කරේතියාගෙන ගිහිල්ලා නිදහ චතුරන්ත්‍රේදී ආධාහනය කරලා ඒ මිනිිය වාසිය ගත්ත පිරිසක්හිටිය. ඔවන් තමයි හෙලවුරුමේ විදිියට සංවිධානය වෙලා භික්ෂුන්මාංචල තියක් විතර පාලණිමේන්තුට කෝමාරි චන්දෙන් අරංවා. ඇවිල්ලා අවසානයේදී සිවුරත් ඉහිළුවක් බෝට පත් කරලා නන්නත්තාර වෙලා ගෙතරගිය. විටෝනි ඒ ගියා අතර එක්ක නෙක් තමයි මේ ඊය පෙරේදා ගෙතරගියපු අතුරලියේ රතන නිිශෂම රතන නිරන්තරෙන්ම ලොකු ටෝක් දුන්නට පාලට වැඩකරන මිනිියක් කියනක බහුතරයක් දන්නවා. එදා ගෝටත් එක්ක එකුතු වෙලා කෝටි ප්‍රදේශය මුඩු ඉඩම් විශාල ප්‍රමාණයක් මොං හොකන් කරගෙන ඒවට ඔප්පු හැදුව. ඒවගේම මාලිගාවක් වගේ පන්සලක් හදාගත්තා. මිත්වරුණ අතුනලිය රතන විශේෂෙන්ම ජපානය වගේ රටවල්ලට ගියාට පස්සේ. දනිම ගහල ට්‍රීෂට්ටකත් දාලා කොල්ලෙක් වගේ තම එපාරියන්නේ. ඒ එසේ වෙතත්රතුනය අවසානයේදී. පහුගේ මැතුවරණේදී? පිකාරගේ චන්දයෙන් ජාතික ලයිස්ටේම් පාලිමන්තු ඇවිල්ල අවස්සාන කාලය මහින්ද රාජ පක්ස ගැට මිලිකුක්. අවසායේේදේ රකරට නොමිේශන් නොදීම සමගම විශාල් අවුලක් නිර්මාණය කරගත්තා ඔහමුලින් මේතුවේ මහින්ද රජ පක්ස වූෝජාතික ලයිස්ටේෙන්ම් පාර්ලිමන්ට ගනී කියෙන කතාව. හැබැයි ඒ මූනේ නෑ ඒ වලාඇේ ගලබොඩ ඇත්තේ ඥානසාරත් මොහොත් එකට වෙලා අලුත් පඩක්පටන් ගත්ත. කෝමත් ඥානසාර කියල කියන්නේ ජාතුවාාදයෙක් ඕට අවශ්‍ය කරන්නාව ඒ පසුතුලේ නිර්මාණය කරලා දෙන්න පතනුන්න්න උදව් කර. මෝන් දෙතන විසින්ම ඉදිරිපත් කරපු නාමෝජනා පත්‍ර මේ වෙනකොට මැටිවර්න කොමසාරිස්වරයා විසින් ප්‍රතික්ෂප කරලගේබෙනවා තාක්ෂණක හේතුමත් හැබැයිමට් නොමිේෂන් පේපස් මේ වි දිියට ෆිජෙක්් පෙන්න්න එහම නැත්තාම් ප්‍රතික්ෂේපවීමට බලපාල තියනෑ. හේතුව නිර්මාණය කරලා තිබෙන්නේ මැදකොඩ අභේතිස්ස කියලා මේ වෙනකොට ඥානසාර තර්ජය කරන. ශේෂම ඔබ ජකින්නට ඇති මේ පන්සල් ලස ඇත්තුවන ගැටුම් හරම භයානකයි. ඒ අවස්ථාවකටේ පිල්ලෑව පන්සලත්. ඒවගේ ඒ ආසනය තියනෙන බෙල්නම් විල පන්සලත් අතර ගැටුමත් ඇතවුණ. ඒ විඩාවේ බෙල්නම් විල පන්සල අනිත් පන්සලට එහම ැතම් මගේ ප්‍රතිවරුද්ධිය කාරයට බෝම්බ ගහලා එමන එතාම් බුදුගට බෝම්බ ගහල තමයි ඒ වැඩ අවසාන් කර ඒවගේම තමයි මේවැෙනකොට රතනේ බොහොම පැහැදිලිව කේන්ති අරගෙන හිටියට ඥානසාර තමයි මේවැඩුවෙන් කතා කරන්න ඥානසාර බොහොම පැහැදිලිව මේ බතකට අබේතිස්සව උස්්සල පොළවවෙේ ගහනව කියන කතාාව ප්‍රසිද්ධියම කියලා තියෙනවා ඒවිතරක් නෙමයි තමන් එහෙම නොකොරොත් තමන් ඥානසාර නෙමයි කියලා तोඔහු කියලා තියෙන. නි मන්සිියලුම දෙනා පොරගන්නන්නේ ඔබටවත් මටවත් තියෙන ආදරයකට නෙමෙයි මේ පාලමේන්තුට रिහලා උපරිම සැපක් ගන්න ගමන් අපේ ले लेमान से උराबोන් එනිසා මේක්‍රමය වෙනස් කරලා අපට සබෑලස මාආදරය කරන දැක් මක්තිබෙන සමාජ දේශපාලන කंडෑමක් සමග අපි පෙරටැම් ිටනි अर्ගලන්ත රජය ්‍රනමති සීපත් කමීින් මෙන් සමගන් ඔබ සැමටජයय